බාර දෙනකොට විශාල හඬක් තිබුණා ආ රනිල් වික්‍රමසිංහ නිකන් නිදාගෙන ඉන්නේ බලන්නකො නාම යෝජනා දුන්නාම අවදි වෙනවා මාර වැඩක් කරන්න යන්නේ කියලා කිව්වේ නැද්ද Let's go දැන් මොකද වෙලා තියෙන්නේ රැස්වීම තියාගන්න බැරුව ඉන්නේ හරිද නේද රැස්වීම සූදානම් කරගන්න බැරුව ඉන්නේ ඒ තරමට අසරණ භාවයට පත් වී තිබෙනවා අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ පෙන්වන්නම් මේ රටේ ජනතාවට ආණ්ඩු කියන්නේ මොකද්ද කියලා නයිස් දැන් හදපු ඒවා ආණ්ඩු කියන්නේ මොනවද හදපු ඒවා මොනවද ආණ්ඩු කියලා කියන්නේ ඔන්න මහින්දගේ ආණ්ඩුවක් හැදුවා මහින්ද ජනාධිපති වෙනවා මල්ලි කොට්ටාපියක් ජනාධිපති වෙනවා මල්ලි බැසිල් රාජපක්ෂ මුදල් වෙනවා අයිය කමල් රාජපක්ෂ හැදුවා වෙනවා පුතා හැමති වෙනවා ඥාති පුතා සසෙන්ද හැමති වෙනවා ඥාති පුතා මන්ත්‍රී වෙනවා නෝනාගේ මල්ලි යාපෝට් එකේ සභාපති වෙනවා නෝනාගේ අනිත් පොඩි මල්ලි සීසීස් වල තානාපති වෙනවා පුංචි අම්මගේ පුතා රුසියාවේ තානාපති වෙනවා ලොකු මහප්පගේ පුතා ඇමරිකාවේ තානාපති වෙනවා ඒවට කවුද ආණ්ඩු කියන්නේ ඒව ආණ්ඩු නෙමෙයි පවුල් දැන් සාමාන්‍යයෙන් පවුලකට ලොකු දේපලක් හිමි වුණා මොකද කරන්නේ ආ අක්කර භාගයක් ලොකු පුතාට දෙනවා කඩේ බිල්ඩින් එක පොඩි පුතාට දෙනවා මේ තේවත්තෙන් කෑල්ලක් පොඩි දුවට දෙනවා පවුල් ඒවා ආණ්ඩුවත් එහෙමනේ බලනකොට ඒවා ආණ්ඩු නෙවෙයි ඒවා පවුල් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා අකිල විරාජ් උපදේශක වෙනවා සාගල රත්නායක උපදේශක වෙනවා රුවන් විජේවර්ධන උපදේශක වෙනවා හරේන් ප්‍රනාන්දු උපදේශක වෙනවා මනුෂ නානයක්කාර උපදේශක වෙනවා ආසු මාරසිංහ උපදේශක වෙනවා ජනාධිපති උපදේශක දැන් ආසුගෙන් අකිලගෙන් සාගලගෙන් උපදේශ ගන්නවා කියලා කියන්නේ රනිල් කොච්චර මෝඩයක්ද දැන් උපදේශක අකිල උපදේශක සාගල උපදේශක හරේන් උපදේශක මනෝ මනුෂ ඒවා ආණ්ඩු නෙවෙයි ඒවා කල්ලි කල්ලියක් ආණ්ඩුව හදා ගන්නවා ආණ්ඩුවේ තනතුරු බෙදා ගන්නවා ගෙවල් දෙනවා ආණ්ඩුවේ වාහන දෙනවා ආණ්ඩුවේ ආරක්ෂාව දෙනවා ආණ්ඩුවේ තෙල් දෙනවා ආණ්ඩුවේ පඩි දෙනවා ආණ්ඩුවේ ආණ්ඩුවෙන් බිස්නස් කරනවා ඒවා කල්ලි අර්ජුන රණතුංග වරාය ඇමති වෙනවා මල්ලි ධම්මික රණතුංග වරාය සභාපති වෙනවා ආණ්ඩු වෙනවා ඒවා ගෙවල් වල ඒ අර්ජුන රණතුංගම තෙල් සංස්ථාව බාර ගන්න ඇමති වෙනවා අර ධම්මිකම තෙල් සංස්ථාවේ සභාපති ඇමතිවරයාට පැවරී තිබෙන කුමක්ද ඒ ශේෂ්ත්‍රය දියුණු කරන්න ඉඩම් ඇමතිවරයා ඉඩම් දෙන්න ඕන කර්මාන්ත හදන්න එතකොට තමයි ආර්ථිකය දියුණු වෙන්නේ ඉඩම් ඇමතිවරයා ඉඩම් දෙන්න ඕන ගොවි පොළවල් හදන්න එතකොට තමයි ආර්ථිකය දියුණු වෙන්නේ විදුලි බල ඇමතිවරයා බලපත්‍ර දෙන්න ඕන විදුලි බලාධාරවලට එතකොට තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ ඒ වැඩේ කරන එක පගාවක් දෙන්න යුතුයකමත් නෑ මතක තබා ගන්න ඒක තමයි ආණ්ඩුවේ තියෙන වගකීම ඒ වැඩේ ඒ කර්මාන්ත කරුවට විවාහ ව්‍යාපාරිකයට විවසායකයට කරලා දෙන එක තමයි ආණ්ඩුවේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අන්න ඒ විදිහට වැඩේ කරනවා ඒවා තමයි ආණ්ඩු නයිස් ඒවට තමයි ආණ්ඩු කියන්නේ මේවා මොන ආණ්ඩුද මේවා කප්පන් කල්ලි මම අසර ගන්න කීයක් කර දීපා මම අනුමැතිය දෙන්නම් කීයක් කර දීපා වරකපොල කඩේ බිල්ඩින් එකට අනුමැතිය ගන්න කීයක් කර දීපා ආණ්ඩු වෙන්න ඕන මොකටද රටවටේ මහා මුදක් තියෙනවා අඩුම තරමේ ලුණු ටික හදන්න ඕන ලුණු ටිකක් පිට රටින් වයින් ඇන්ඩ් සෙලින් කංකුම් ගේනවා පිට රටින් බිත්තර ගේනවා පිට රටින් ඇත්තටම නේද බිත්තරේ දානකොට කිකිලි හිතුවේ නැති වෙ ඇති බිත්තරේ නැවුණා ගී කියලා හරිද මොන රටක්ද ඇයි ගේන තරමට ලාභයි ආණ්ඩුවක් කියන්නේ මොකද්ද රට පෝසත් කරන ඉන්දියාවේ හැදුනේ ආණ්ඩු කොරියාවේ හැදුනේ ආණ්ඩු චීනයේ හැදුනේ ආණ්ඩු වියට්නාමයේ හැදුනේ ආණ්ඩු අපේ හැදුනේ කල්ලි පවුල් මංකොලකාරයෝ ගජමිතුරෝ ආණ්ඩු හැදුනේ නැහැ ඉන්දියාවේ දීවරයා දීවර වරායට යනකොට තමන්ගේ අතේ තියෙන ෆෝන් එකට මැසේජ් එකක් එනවා අද මාළු වැඩිපුර ගැවසෙන්නේ මෙන්න මේ පැතිවල ඔයගොල්ලෝ බෝට්ටු අරගෙන යන්න එහෙට මොකද චන්ද්‍රිකා තාක්ෂණය බලන්න පුළුවන් මාළු ඉන්න දිහා ඉතින් උදේ දීවර වරායට යනකොට බෝට්ටු අරගෙන යන්න ඕන දිශාව කියනවා ජපානයේ වගේ රටවල මහමුදේ මාළු බිහි කිරීම සඳහා සැලසුම් හදනවා අපි ඉම කොනක් නොපෙනෙන මහමුදේ මාළු හොය හොය විදිනවා
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අනුගමනය කරනවා නම්, ප්‍රේමදාස ජනාධිපතිතුමා අනුගමනය කරනවා නම්, අද අපි පක්ෂ දේශපාලනට ඉස්සෙල්ලා රට ගැන හිතලා ක්‍රියා කරන්න කියලා. මට කවදාවත් ළමයි UMP එකට ඡන්දයක් දෙන්න බෑ. දීලත් නැහැ, දෙන්නෙත් නැහැ, දෙන්නත් බෑ. හේතුව මොකක්ද දන්නවද? පොඩි අවුලක් තියෙනවා මේ මෙතන, නිකන් අමුතු හිර වෙනවා වගේ දැනෙනවානේ. අර අරුම් මරපු හැටි මතක් වෙනවා මං. ඒක යාළුවෙක් අඳුර ගැත්තුගේ කකුලේ මාපට ඇඟිල්ලෙන් කකුල විතරයි ඉතුරු වෙලා තිබුණේ ටයර් එකෙන් පිච්චිලා. දැන් ඔබට එහෙම එකක් වුණා නම් ඔබට ඒක අනේ ඒක මන්නේ නැහැ කියලා එහෙම පුළුවන්ද? මන්ද මට නම් බෑ. මට හෘද සාක්ෂියක් තියෙන මිනිස්සෙක් මම. හරි, මම මේ ලෙවල් කරන කාලේ කියන්නේ 88-89. මේ අකුරු දෙක කියනකොටත් බය හිතෙනවා සමහර අය. මේ කාලේදී 60,000ක් ළමයි, තරුණයෝ, තරුණියෝ මැරුණා. ලංකාවේ මැරුණා නෙමෙයි, මැරුවා. අතිශය අමානුෂික ලෙස මැරුවේ. මේ ගොල්ලන්ව මරන්න වෙනම වදකාගාරයක් පිහිටවලා තිබුණා. දැන් නැගිටින්න කිව්වා. ටවුන් එකට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න. මම තමයි ඉස්සෙල්ලම නැගිට්ටේ. ඊට පස්සේ අපි එක්කන් ගියා ටවුන් එකට. ටවුන් එකෙත් ඉතින් කෑ ගහ හිටියා. පස්සේ දැනගත්තා ඒ ඇවිල්ලා වෛද්‍ය ශිෂ්‍ය ත්‍රිමා විතරණ බව. ත්‍රිමා විතරණ. මමයිට අහලත් නැතුව ඇති ඔබ. ඊට සතියකට විතර පස්සේ ආරංචි වෙනවා ත්‍රිමා විතරණ මැරුණයි කියලා. මැරුණා නෙවෙයි, මැරුවා, 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 මැරුවා. ඔහු සමග තවත් දෙන්නේ මේ කනට පරාල එන ගහලා. ඒ ගහපු දේශපාලඥයා තාමත් අද ලංකාවේ ජීවතුන් අතර ඉන්නවා. ගොඩක් අයට අමතක වුණාට මේ මගේ හෘද සාක්ෂිටිව අමතක කරන්න බෑ. ඒක මතක් වෙනකොට හරි අමාරුයි. තව ඒ වගේ මැරුණ කෙනෙක් තමයි වේනුර. වේනුර කියන්නේ කොළඹ මෙඩිකල් ෆැකලිටි අති දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙක්. මේ ආදරණීය මිනිස්සු ටික මැරුණා. මැරුණා නෙවෙයි ආපහු කියන්නේ, මැරුවා, මැරුවා, මැරුවා. මේ තමයි රට ගැන පුදුම කැක්කුමක් තිබිච්ච ළමයි. පැහැදිලිද ඒක? නිසා මගේ ජීවිත කාලයේ දුන්න ඡන්දවලින් ගෝඨාභය මහත්තයාට දුන්න ඡන්දය අර අනිත් ඔක්කොම දීලා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. පර්ෆෙක්ට්. ගෑස් නැතුව කෝච්චර කල් හිටියද? ත්‍රී වීලර් එකට ඉන්ධන හොයාගෙන හිටියද? එහෙම අවස්ථාවක මම රට බාරගත්ත එක නැති කරන්නේ. Nice. අද අපි ආර්ථික ස්ථාවර භාවයට ගමන් කරනවා. සම්පූර්ණ මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඒත් ගමන යන්නේ. ඒ ගමන අපි හොඳට යන්නේ. අපිට ජීවන වියදම බර අඩුවිලා අපිට සහන ලබා දෙන්න පුළුවන්. අපි බලන්නේ බර තවත් අඩු කරන්න. ආදායම් වැඩි කරන්න. අලුත් රැකියා බිහි කරන්න. ආර්ථිකය ස්ථාවර කළා. ඒක අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන. එතකොට තමයි අපි මේ සටනින් දිනලා තියෙන්නේ. මේ තරුණ තරුණයන්ට මේ දරුවට හොඳ අනාගතයක් තියෙන්නේ. අන්න ඒකයි. අවුරුදු 25ක් වෙනකොට එයා 35ක්වත් නැහැ. අන්න එහෙම තමයි තියෙන්නේ. ඔබේ දරුවන් ගැනත් හිතන්න ඕනේ. ඔබ ගැනත් හිතන්න ඕනේ. අපි අනාගතය ගැන හිතලා වැඩ කරන්න ඕනේ. තෝ මොලේ පලම්පකේ හිල්ටන් කියන්නේ ලොව පුරා ඉතා ජනප්‍රිය හෝටල් ජාලයක්. හොඳේ අපේ රටෙත් හිල්ටන් හෝටල් කීපයක්ම තිබෙනවා. හදවත තමයි කොළඹ හිල්ටන් එක. 100%ක් අයිති රජයට. 100%ක් අයිති රජයට. කාමර 300ක් තියෙනවා. ඉඩම් ප්‍රමාණය අක්කර 7,000,000 විතර වෙනවා. මේ මෑතකදී ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වේදම් කරලා අලුත් වැඩියා කළා. රුපියල් නෙවෙයි, හොඳේ රුපියල් නෙවෙයි, ඇමරිකානු ඩොලර් මිලියන 15ක්. හරියේ දැන් 7 ස්ටාර් නැත්තම් කොළඹ හිල්ටන් කියන්නේ තරුහතේ හෝටලයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකත් විකුණලා දාන්න දැන් සියල්ල සූදානම්. හොඳේ මේ හිල්ටන් හෝටලය ගැන 20/23 තක්සේරුවක් තියෙනවා. ගිය අවුරුද්දේ තක්සේරුවට අනුව හිල්ටන් හෝටලයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 124යි. ගිය අවුරුද්දේ හරිය, ඒ කියන්නේ 20/23 ඇමරිකානු ඩොලර් මිලියන 124ක් කියලා තක්සේරු කළා. දැන් මේ අවුරුද්දේ අලුත් තක්සේරුවක් අරන් හරිය, ඒක තමයි නියම තක්සේරුව. ඒ තක්සේරුව ඔබ දන්නවද? ඇමරිකානු ඩොලර් මිලියන 55.5. හරිද? පුදුමේ අහගන්ටකෝ. මේ කොළඹ හිල්ටන් හෝටලේ ඇති ප්‍රදේශයේ එක පර්ච් එකක් මිලියන 30ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 3ක් විතර. එතකොට අක්කර 7,000,000ට පර්ච් කීයක් තියෙනවද? පර්ච් 160ක් තමයි අක්කරයක් කියන්නේ. යනු අක්කර 7,000,000 ඇතුලේ පර්ච් 1,200ක් තියෙනවා. එක පර්ච් එකක් රුපියල් කෝටි 3ක් නම් හිල්ටන්
ඉඩම විතරක් කීයක් වටිනවද? පර්ච් 1200 වැඩි කිරීම රුපියල් කෝටි 3 රුපියල් කෝටි 3600ක් ඉඩම විතරක් වටිනවා. හරිය? ඉඩම විතරයි හරිය. එතකොට මේ ඉඩම විතරයිනේ නේද? දැන් බලන්න ගිය අවුරුද්දේ හිල්ටන් වටිනාකම කීයද? ඇමරිකානු ඩොලර් මිලියන 124යි. ඇමරිකානු ඩොලර් මිලියන 124යි. අවුරුද්දක් ගිය තැන තක්සේරුව ඇමරිකානු ඩොලර් මිලියන 55.5යි. හරිය? දැන් ඇත්තටම විකුණන්න යන්නේ කීයටද කියලා දන්නවද? ඇමරිකානු ඩොලර් මිලියන 41කට. විශ්වමය ජනකයි නේද? ආශ්චර්යජනකයි නේද? ඈ ගිය අවුරුද්දේ තක්සේරුව ඇමරිකානු ඩොලර් මිලියන 124යි. අවුරුද්දක් ගිය තැන ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වේදම් කරලා අලුත් වැඩියත් කරලා හරිද? වටිනාකම තුන්ගුණයකින් පහත වැටිලා. හරිද? ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 83කින් පහත වැටිලා මාර වැටිල්ලක් නේද? මේ යාළු මිත්‍ර ගනුදෙනුවක්. අර පංචතන්ත්‍රයේ යකඩ කාපු මීයෝ ඇත්තටම ඉන්නේ මේ රටේ. හරිද? මීට වැඩිය හොඳයි. බෑ අම්මට. I want to tell you in Sinhalese a discussion that took place. They asked me, "Ai me, ආයතන ඔක්කොම විකුණන්නේ. මේ සියල්ලම ලාභ ලබන ආයතනනේ. මේකෙන් රටට විශාල හානියක් වෙනව නේද කියලා." So I said, "දැන් මේවා කළා හරි ගියේ නෑනේ. ඇයි මේක විකුණන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත්, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයත්, හිල්ටන් හෝටලයත්, ඕටර්සේජ් හෝටලයත් විකිණුවාම අපි ඩොලර් වලට විකුණන්නේ. ඩොලර් වලට විකුණාම අද බින්දුවට තියෙන අපේ විදේශ විනිමය සංචිතය ඒ වගේම ඩොලර් බිලියන 3කින්වත් වැඩි වෙනවා. ඩොලර් බිලියන 3කින් වැඩි වුණාම මං කිව්වා gedara kussiyට තියෙන මුදල් ශක්තිමත් වෙනවා. අපේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අර්ථසාතක අරමුදල දැන් 50%කින් අඩපණ වෙලා තියෙන්නේ, බාල්දි වෙලා තියෙන්නේ. ඒක ආපහු දියුණු වෙනවා. අපි ගන්න පෙන්ෂන් එක ඒ වගේම ශක්තිමත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි බලන්න ඕන ඔබේ අනාගතය ගැන. තියෙන එක නැති කරගන්නවද? තියෙන එක ආරක්ෂා කරනවද? මෙතුමගේ අනාගතය ගැන බලන්න ඕනේ. අවුරුදු 25කින් අනාගතයක් තියෙනවද නැද්ද? ඒ තියලා හිතලා 21 වෙනිදා ගිහින් ගෑස් සිලින්ඩර් ළඟින් අතුරු ගහන්න.